අද මම ඔයාලට අපි කවුරුත් කන්න කැමති අයිස්ක්‍රීම් චොකෝ බාස් හදන හැටි කියලා දෙන්න හිතුවා. හරිම ලේසියෙන් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මීට කලිනුත් අයිස්ක්‍රීම් රෙසිපි කිහිපයක්ම කියලා දීලා තියෙනවා. බිස්කට් වලින් හදා ගන්න පුළුවන් අයිස්ක්‍රීම් රෙසිපිස්, විශේෂයෙන්ම අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් අයිස්ක්‍රීම් රෙසිපි කියලා දීලා තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝස් බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඉතින් අපිට මේ අයිස්ක්‍රීම් එකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තුනයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේ අයිස්ක්‍රීම් එක හදාගන්නේ කිරිපිටි වලින්. මෙතන කිරිපිටි මේස හැදී හතරක් මම මේකට පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට කිරිපිටි වෙනුවට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ඉතින් මුලින්ම කියනවනේ මම මේ ඔයාලට කිරිපිටි ප්‍රොමෝට් කරනවා නෙවෙයි. මොකද අපි හැමෝගෙම ගෙවල් වල තියෙන ගොඩක් වෙලාවට කිරිපිටි නිසා තමයි මම මේ කිරිපිටි වලින් හදන්න කියලා දෙන්නේ. ඉතින් හැමෝටම කන්න පුළුවන් විදිහට කෑම හදන එක තමයි මගේ අරමුණ. ඒක නිසා මම පිටි කිරි වලිනුත් හදාගන්න මේක කියලා දෙනවා. ඉතින් ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් තියෙන අය කිරි මිලිලීටර් 500ක් මේකට ගන්න. මම මේක ඇල් වතුරෙන් තමයි කලවම් කරගන්නේ. මොකද අපිට මේකට පිටි එකක් දිය කරගන්න තියෙන නිසා. දැන් මම මේ කිරිපිටි මේස හැදි හතරට වතුර මිලිලීටර් 500ක් දාගත්තා. ඉතින් මේකෙන් අයිස්ක්‍රීම් අපිට හයක් විතර හදාගන්න පුළුවන්. ඔයාලට ඒ ප්‍රමාණය වැඩි නම් මෙහෙමම භාගයක් කරගන්නත් පුළුවන්. මේක කිරි එක හදලා මම මේක පැත්තකින් තියලා මේ වගේ වෙන කෝප් එකකට පාම්පිටි මේස හැදි 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ ඒකටම අර කිරි එකෙන් පොඩ පොඩ දාලා දිය කරගන්නවා. කිරි එකෙන් වතුර කෝප් භාගයක් විතර දාගන්න. මම එකක් දිය කරගෙන ඉවරයි. දැන් මම මුලින්ම කිරි එක රත් කරගන්නවා මේ වගේ භාජනයකට දාලා. මේක භාගයට රත් වෙද්දි මම මේකට සීනි කෝප්ප භාගයක් දාගන්නවා. සීනියක දාලා හොඳට දිය කරගන්න මේකේ. ඉතින් ඔයාලට මේ මිශ්‍රණයට රට කජු ටිකක්, වැනිලා ටිකක්, කජු ටිකක් දාලා තව රස වැඩි කරගන්න පුළුවන්. දැන් මේ වගේ කිරියක උතුරද්දි මම කලින් හදාගත්ත පාම්පිටි වලින් හදාගත්ත මිශ්‍රණය දානවා. මම ඉතින් ඇත්තටම මේකට පාවිච්චි කරේ පාම්පිටි. ඒකට හේතුව අපි හැමෝගෙම ගෙවල් වල පාම්පිටි තියෙන නිසා. ඉතින් ඔයාලට මේකට කෝන් පිටි තියෙනවනම් කෝන් පිටි දාගන්නත් පුළුවන්. දැන් මේ වගේ පිටි එක දාලා හොඳට මේක දිය කරගන්න. මේක කැටි ගැහෙන්න පුළුවන්. ඒක නිසා මේක නවත්තන්නේ නැතුවම දිය කරන්න. පිටි එක කිරියකට දාලා විනාඩි 2කට 3කට විතර පස්සේ මේ වගේ උකු මිශ්‍රණයක් ඔයාලට එවි. දැන් මේ මිශ්‍රණය හොඳට හැඳි ගන්න ඕනේ. විනාඩි 2ක් විතර ඩිපේ හැඳි ගාමින් තියන්න. ඊට පස්සේ මේ වගේ හොඳට මුකු වුණාට පස්සේ අපි මේක අයින් කරගන්නවා. දැන් මම මේක මේ වගේ නිවෙන්න වෙන භාජනයකට දාලා තියනවා ආයෙත්. මම මේක මේ වගේ වතුරකින් තියනවා. එතකොට ටක් ගාලා නිවෙන නිසා කිරික හොඳටම නිවිලා තියෙන. දැන් මම මේක මේ වගේ බ්ලෙන්ඩ් එකකට දාගන්නවා. බ්ලෙන්ඩ් එකට දාලා මේක විනාඩි 4ක් විතර හොඳට පෙනෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ වගේ හොඳට පෙනෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. මම මේකට අද අයිස්ක්‍රීම් අච්චු පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ পেපර් කප්ස් වලට තමයි මම මේක දාගන්නේ. ඉතින් ඔයාලට මේ කප්ස් තියෙනවා නම් මේවා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඇලුමිනියම් කප් එකක් හරි අයිස්ක්‍රීම් කප් එකකට හරි ඔයාලට කැමති දෙයකට මේක දාගන්න පුළුවන් ඔයාගේ අවශ්‍ය හැඩයට. ඒ වගේමයි මේකට දැන් අපිට ගොඩක් වෙලාවට අයිස්ක්‍රීම් ස්ටික්ස් නැති වෙන්න පුළුවන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට අයිස්ක්‍රීම් ස්ටික් නැත්තම් මේ වගේ හැන්දක් පාවිච්චි කරන්නත් පුළුවන් මේකට. මේ විදිහට හැන්ද දාලා ෆ්‍රීස් එකට දාන්න තියෙන්නේ. මේක ලස්සනම හදා ගන්න ඕන නම් මේ විදිහට මම මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකක් උඩට දාලා එතකොට මේ අයිස්ක්‍රීම් එක අපිට ලස්සන හදා ගන්න පුළුවන්. ඉතින් ඔය කැමති විදිහකට මේක කරගන්න පුළුවන්. ඔන්න දැන් මම අයිස්ක්‍රීම් ටික හදාගෙන ඉවරයි. දැන් මම ෆ්‍රීස් එකේ මේක තියනවා. පැය 5ක් විතර හොඳට ෆ්‍රීස් එකේ තියන්න. වඩාත් හොඳයි කලින් දවසේ රෑ හදන්න පුළුවන් නම්. එතකොට ඊළඟ දවසේ ආට කන්න පුළුවන්. මෙතන මම හදාගත්ත අයිස්ක්‍රීම් ටික මම ඇත්තටම ඊයේ රෑ තමයි හැදුවේ. දැන් මේ අද උදේ හොඳට අයිස්ක්‍රීම් ටික සෙට් වෙලා තියෙනවා. ඉතින් බලන්න අපි අර සාමාන්‍ය සීනි කිරි දී කරලා හදන අයිස්ක්‍රීම් වගේ නෙවෙයි මේක හරිම සොෆ්ට් එකට තියෙනවා.
මෙතන මම අර ඔයාලට කලින් කිව්වා වගේ චොක්ලට් දාලා හදාගත් අයිස්ක්‍රීම් එකක්. මම අර මිශ්‍රණයටම චොක්ලට් පවුඩර් මිශ්‍රහඳු දෙකක් දාලා තමයි මේක හදාගත්තේ. ඉතින් ඔයාලට මෙහෙම කරගන්නත් පුළුවන්. දැන් ඔයාලට ෆ්‍රිජ් එකකින් ගත්ත ගමන් මේක ගලව ගන්න අමාරුයි නම් මේ වගේ වතුර එක්කට දාලා ගලව ගන්නත් පුළුවන් අයිස්ක්‍රීම් එක. දැන් මේ අයිස්ක්‍රීම් එක උඩට අපිට ඕන චොක්ලට් ලේ එකක් දාගන්න පුළුවන්. ඒකට ඔයාට චොක්ලට් ටිකක් මෙල්ට් කරලා අරගෙන දාගන්නත් පුළුවන්. ඔය ගෙදර තියෙනවා නම් චොක්ලට්ස් ඩබල් බොයිල් ක්‍රමයට චොක්ලට් ටික මෙල්ට් කරලා දාගන්න. ඉතින් ඔය ගෙදර චොක්ලට් නැත්තම් මම මේ කියලා දෙන විදිහට චොක්ලට් මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. ඒකට අපිට මුලින්ම මේ වගේ භාජනයකට වතුර දාලා වතුරේ රත් වෙද්දි මම මේ වගේ ෆයරක්ස් බෝල් එකක් තියාගන්නවා. ඔයාලට මේකට ෆයරක්ස් බෝල් එකක් නැත්නම් ඇලුමිනියම් එකක් ගන්න. ඊට පස්සේ පොල් තෙල් වලින් කෝප්ප භාගයක් දාගන්නවා. මේකට මම කුඩු කරගත්ත සීනි, කොකෝ පවුඩර් ඒ වගේම කිරිපිටි දාගන්නවා. දාලා ඉවර වෙලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේකට වෙනලා තේ හැඳි භාගයකුත් දාගන්නවා. දැන් මේ වගේ හොඳට මිශ්‍ර කරලා හොඳ සිල්කි මිශ්‍රණයක් ආවට පස්සේ මම මේක මේ වගේ කප් එකකට දාගන්නවා. ඉතින් ඔයාලට මේකටම කජු ටිකක්, රට කජු ටිකක් වගේ හැමුණත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ වැඩේ අපි අයිස්ක්‍රීම් එක එළියට ගත්ත ගමන්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අයිස්ක්‍රීම් එක දිය වෙනවා. මේ විදිහට අපි හදාගත්ත චොක්ලට් එකට දාගන්නවා. මේ දාලා ඉවර වෙලා විනාඩියක් විතර මේක සෙට් වෙන්න අල්ලගෙන ඉන්න. මේක අර අපේ චොක්ලට් එකේ තියෙන රසනෙටයි අයිස්ක්‍රීම් එකේ තියෙන සීතලටයි මේක ටග් ගාලා මේ වගේ ගල් ගැහෙනවා. දැන් ඊට පස්සේ මේක විනාඩි 15ක් විතර ආයෙත් ෆ්‍රීස් එකේ තියලා තියන්න. ඔයා හන්දට මතක තියාගෙන මේ අයිස්ක්‍රීම් එක ටිකක් දිය වෙන ප්‍රමාණය වැඩි. ඒකට හේතුව අපි විපින් ක්‍රීම් එහෙම මේකට කිසි දෙයක් දාපු නැති නිසා. ඒක නිසා මේ වැඩේ ඔයා කන්න ලඟ වෙලාම කරගන්න. මේ විදිහට ඔයාට හදාගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ රෙසිපි එකටත් කැමති වෙන්න ඇති කියලා. ඔයා මේකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.